සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිටරට යන්නේක තහනම් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම් කවදාවත් ප්‍රසිද්ධියට පත් කරන්නේ. එදා මේ අය චෝදනා කරා හමුදා බුද්ධියංශ ගැන. අද ඒ දේම මේගොල්ලෝ ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාම ලේඛනය එළියට දාලා ඒ අයගේ ස්වාධීනත්වය ඒගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ ලේඛනය අද ගුවන් තොටුපළට ඇවිල්ලා තියෙනවා. අපි අහන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල ප්‍රමාණයක්. මම දන්නවා අධ්‍යක්ෂකවරයා ඇතුළු සියලු දෙනාම පහුගිය යුද්ධ සමයේ සමහර අය STF එකේ හිටියා, සමහර අය පොලිසියේ හිටියා. දේ වෙනුවෙන් වැඩ කරපු අය, මේ රට බේරා ගන්න වැඩ කරපු අය. ඇයි මේ අයට මෙහෙම සලකන්නේ? සමහරට තමන්ට විරුද්ධව, තමන්ගේ සහචරයන්ට, තමන්ගේ ආධාරකරුවන්ට විරුද්ධව යම් චෝදනාවක් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒව කරා කියලා මේ වගේ පලිගන්න එක හොඳ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැරහීමට ලක් කරන්න හොඳ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාම ලේඛන පිට කරන්න හොඳ නැහැ. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැරදිකාරයෝ විදිහට තමයි ඒගොල්ලෝ අඳුන්ලා තියෙන්නේ. අද එතනට දාලා තියෙන ප්‍රධානිය අපරාධ පරීක්ෂණ ගැන කිසිම අවබෝධයක් නැති පුද්ගලෙක්. එයා ජනාධිපති ආරක්ෂක අංශයේ 2015ට ඉස්සෙල්ලා වැඩ කරපු නිලධාරියෙක් තමයි අද ප්‍රධානිය හැටියට කටයුතු. කවුරු හරි ඇවිල්ලා මයික් එකකට කියපු ගමන් මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේ. මෙයා කරේ පක්ෂග්‍රාහී, එහෙම නැත්නම් පැවතිච්ච ජනාධිපතිවරයාට ආණ්ඩුවට වුමනා විදියට කියලා ඒව ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය ගැන අබමල් රේණුවක් සලකන් නැතුව නොයෙකුත් අභියෝගවලට මුහුණ දීලා අවුරුදු ගණනාවක් මේ දෙපාර්තමේන්තුව තුළ වැඩ කරපු නිලධාරීන්ගේ ආරක්ෂාව කෝවද? රැකවරණය කාගේද? ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාලයේ හුදකලා වූ එකක් නෙමෙයි. මේක නැත්තම් මේ වගේ ඉන්නේ ඩිප්ලොමැට්ස්ලා, රාජ්‍ය තාන්ත්‍රිකයෝ. රාජ්‍ය තාන්ත්‍රික සේවාව හරියාකාරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් රජයක් වුණා. එක තානාපති කාර්යාලයකට අත තිබ්බා කියන්නේ මුළු ලෝකෙම තානාපති කාර්යාලය ඒ දෙස විමසිල්ලෙන් සහ අවධානයෙන් ඉන්නවා. මොකද ඔය තිබ්බ අත තමයි අනිත් තැන් වලටත් තියෙන්නේ. දැනටමත් මේ ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාලය ලංකාවේ පවත්වාගෙන යනවද කියන අවධානමකට ලක් වෙලා තියෙන්නේ. මෙහෙම ලංකාවේ තානාපති කාර්යාලය ඉවත් කරගන්න ගියොත් අනාගතේ රාජ්‍ය තාන්ත්‍රික භාවය පිළිබඳව බරපතල ගැටලුවකට මුහුණ දෙනවා.